ස්වාමීන් වහන්ස පුද්ගලයෙකුට නිරෝගී කයක් මනසක් හිමි වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස මේ මේක ආයුෂ වර්ණයේ සැපේ බලය තේරුණාද දැන් ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා පෙර ජීවිතේ අපි කළ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි තේරුණාද දැන් බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංසයන් දේශනා කරනවා දානේ ආනිසංසයන් දේශනා කරනවා දානේ ආනිසංසයන් දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස හැටියට මොකද කියන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය මේ ජීවිතේ යම් කෙනෙක් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්විඳිනවා නම් ඒ අත්විඳින්නේ දානේ ආනිසංස නිසාමයි. දැන් අපේ රටේ කොච්චර ප්‍රභූ මහේශාක්‍ය මහත්තුරු නෝන්ලා ජීවත් වෙනවද? ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සමාජ සාධාරණයක් ගැන අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒගොල්ලෝ පෙර ජීවිතේ රැස් කළා වූ පිනමයි. ඒ නිසා පෙර ජීවිතේ අපි ආයුෂ වර්ණයේ සැපේ බලය අත්විඳිනකොට මේ ජීවිතේ අපිට මහේශාක්‍ය ජීවිතයක් ලැබෙනවා. එතකොට මේ ජීවිතේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සංස්කාර. තේරුණාද? එතකොට මේ සංස්කාර අපි ගෙවන්න ගෙවන්න නෝනා අපි අලුතෙන් සංස්කාර රැස් කරන්න ඕන. අපි අලුතෙන් සංස්කාර රැස් කළේ නැත්නම් අපේ මේ සංස්කාර ඉවර වෙච්ච තැනදී අපි අප්‍රමාණ දුකට අනාගතයේදී පත් වෙනවා. ඒ නිසා යමෙකුට මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලය හිණයි කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පිනෙන් හිණයි කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන වචනේ අර්ථය තමයි සැපේ. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා. මොකද එයා පෙර ජීවිතේ කළා වූ සංඝයා අරමුණු කරගෙන කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් කළා වූ පූජාවන් පින්කම් තමයි මේකට හේතුව. ඒ නිසා යමෙක් මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හිණ වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පෙර ජීවිතේ පිනේ දුර්වලයි. එතකොට එහෙම ආයුෂ වර්ණයෙන් සැපයෙන් බලයෙන් හීන වෙනවා නම් නෝනා අපි ආයිමත් දේවාල පස්සේ ගිහිල්ලා යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒවා තුලින් අපි තවත් දුකටමයි යන්නේ. තේරුණා? එහෙනම් මේක කවුරුත් දෙවියෙක් බ්‍රහ්මයෙක් කරපු දෙයක් නෙමෙයි. තමා විසින් කරපු දෙයක්මයි. ඒ නිසා තමාගේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපය බලයේ හීන වෙලා ලෙඩ දුක් හැදිලා මේවා වෙනවා නම් අපි කවදාකවත් ගිහිල්ලා බෝධිනාංශයේ පඳුරක් බැඳලා තේරුමක් නැහැ. දේවාලික ත්‍රිශූලයක ගිහිල්ලා පඳුරක් බැඳලා තේරුමක් නැහැ. එහෙම පඳුරක් බඳිනවා නම් පඳුරක් බඳින්න තියෙන හොඳම තැන තමයි තමාගේ මේ අතේ පඳුර මැඩ ගන්නවා. මොකද අතේ පඳුර තියෙනකොට තමන්ට හැම වෙලාවෙම තේරෙනවා අකුසලයේ නිසායි මට මේ දේ උනේ කියලා. අකුසලයේ නිසායි මේ දේ උනේ කියලා දැකලා මොකද කරන්න ඕනේ? කුසල් දහම් තුල ශක්තිමත් වෙන්න. ඒ නිසා මේ ජීවිතේ යමෙක් මේ මනුෂ්‍ය ජීවිතය ලැබලා දන් දෙන්නේ නැත්තම් දැන් අපිට පේනවා සමාජෙ හුඟක් අය ඉන්නවා දන් දෙන්නේ නැහැ. තේරුණාද? ඒගොල්ලෝ දන් දෙන්න කැමති නැහැ. රැස් කරනවා, හම්බ කරනවා, ඒගොල්ලෝ කාලා බීලා හොඳින් සතුටින් ජීවත් වෙනවා. ඉන් එහාට දන් දෙන්න කැමැත්තක් නැහැ. එවැනි අයට නෝනා ආවිෂ වර්ණයේ සැපේ බලය එන්නෙන්නම හීන වෙනවා. තේරුණාද? යමෙක් තමන් හම්බ කරන දෙයින් දන් දෙන්නේ නැත්තම් ඒ දන් නොදෙන්න වියදම් කරන්නා වූ හැම සතයක්ම ඒගොල්ලන්ට රෝගාබාධ උදෙසා වියදම් කරන්න වෙනවා. බෙහෙත් වලට, ෆාමසි වලට වියදම් කරන්න වෙනවා. මොකද ඒගොල්ල මෙතනින් ආයුෂ වර්ණයේ බලය රැස් කරන්නේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලය රැස් වෙන්නේ මොකද්ද? දානෙ තුලින්, පින්කම් තුලින්. ඒතර පින්කම් නොකර දානෙ නොකර ඒවෙන් ආයුෂ වර්ණයේ බලය රැස් වෙන්නේ නැති වෙනකොට ආයුෂ වර්ණ බලයේ හීනභාවය නිසා අනිවාර්යයෙන්ම රැස් කරන මුදල් ෆාමසි වලටයි වෛද්‍ය ශාස්ත්‍රයේ උදෙසා ඒගොල්ලෝ යොමු කරන්න ඕනේයි. මෙතන ආයුෂ වර්ණයේ බලය ඒගොල්ලෝ රැස් කරන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ යමෙකුට රෝගාබාධ තියෙනවා නම් යමෙකුට වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒගොල්ලෝ තව තව ශක්තිමත් ආකාරයෙන් දානීය තුල ස්ථාපිත වෙන්න ඕන. මොකද දානෙයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් ආදායම අඩු ජනතාව ඉන්නෝ. ඒ ආදායම අඩු ජනතාව හුඟක් වෙලාවට දන් දෙන්න කැමැතියක් නැහැ. ඒගොල්ලෝ කැමති අනුන්ගේ දේ ලබන්න. මොකද ඒගොල්ලන්ට මුකුත් ලැබිලා නැහැ කියලා අනුන්ගේ දේ ලබන්න. එතන හරි භයානක තැනක් තියෙනවා. ඒගොල්ල තේරුම් ගන්න ඕනේ අපිට මේ දුප්පත් භාවය ලැබුණේ අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවා? ඒ නිසා අනුන්ගෙන් ලබනවායි කියන තැන විතරක් නෙමෙයි. මේ මොහොතේ හරි අපේ දුප්පත් භාවය තුල ඉඳන් හරි අපි දක්ෂ වෙන්න ඕනේ. අපි දවසට රුපියල් 100ක් නම් හම්බ කරන්නේ රුපියල් 10ක් දන් දෙන්න. රුපියල් 1000ක් හම්බ කරන කෙනා රුපියල් 100ක් දන් දෙනවා. නමුත් රුපියල් 100ක් හම්බ කරන කෙනා රුපියල් 10ක් දන් දෙන්න දන් වෙනවා. එතකොට දුප්පත් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා අනුන්ගෙන් බත් පාසලයක් කාලා නම් ජීවත් වෙන්නේ. ඒ අනුන්ගෙන් කන බත් පාසලේ තුනක් උනත් බත් කටක් දන් දෙන්න එයා දක්ෂ වෙන්නේ. එහෙම වුණොත් තමයි යාට මේ දුගී භාවයෙන් අනාගතේදී මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා අනිවාර්යෙන්ම පෙර අපේ සංසාරේ අපේ පිනේ මදභාවයමයි. ඒ නිසා පිනේ මදභාවය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය හීන වෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම. පින් කිරීම තුලින් ආයුෂ වර්ණ බලය වැඩි කර ගන්න. දැන් අපි කියමු කෙනෙක් රාජකාරී කරනවා. එයා මාසෙකට රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් 10000ක් පඩිය අතර ගන්න වෙලාවේ එයා තුල අවංකවම තෘප්තියක් ඇති වෙනවා. මං රුපියල් 11000ක වැඩ කළා කියලා. එයා 11000ක වැඩ කරලායි 10000 පඩිය අතර ගන්නෙ. ඒ වෙලාවට අවංකවම එයාට සතුටක් ඇති වෙනවා පඩිය ගන්නකොට. ඒ සතුට කියන්නේ මොකද්ද? ආයුෂය, වර්ණය, සැපේ බලය. වෙන දෙයක් නෙමෙයි.
එතකොට යා මේ පඩිය ගන්න මොහොතේ මෙයාගේ ජීවිතයට ආවිෂ වර්ණයේ සැපේ බලේ එකතු වෙලා තේරෙනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් පඩිය ගන්නකොට එයාටම හිතෙනවා අනේ මම රුපියල් 5000ක්වත් වැඩ කළේ නැහැ කියලා. එහෙනම් එයාට සතුටක් ඇති වෙනවද? එයාට ආවිෂ වර්ණයේ සැපේ බලයක් එකතු වෙනවද? නැහැ. එහෙමනම් කොතනදී වුණත් අපි හැම ශේෂ්ත්‍රයකදීම සතුට වෙන ආකාරයෙන් ඒ කටයුතු කරන්න ඕන. අපිට අවංකවම හිතට සතුටක් දැනෙන ආකාරය. අම්මා තාත්තට සැලකුවා නම් අනේ මං අවංකවම අම්මා තාත්තට සැලකුවා. මගේ බිරිඳට යුතුයකම් ඉටු කරනවා නම් මං අවංකව බිරිඳට යුතුයකම් ඉටු කළා. මගේ සාම්පරිශාරයට යුතුයකම් ඉටු කරනවා නම් මං අවංකව ඒවා ඉටු කළා. සමාජයට මහාන බමුණන්ට වෙන්න තියෙන යුතුයකම් ඉටු කළා නම් මං ඒවා අවංකවම කළා. ඒ අවංකභාවයේ හිතෙන මොහොතේම එයාගේ ජීවිතේට ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. තේරෙනවද? මේ මොහොතේ මෙයාට ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ තමා සතුටෙන් ඉන්න. අනුන් සතුටු කරලා තමා සතුටෙන් ඉන්න. ඒක තමයි අපිට ලබන්න තියෙන ලොකුම ශක්තිය. මොකද අපි හිනාවකින් කෙනෙක් සතුටු කරන්න බැරි කමක් නැහැ. නේද? හිනාවක් වෙන්න අපිට වීදමක් යන්නේ නැහැ. නමුත් අපි මේ හිනාවෙනු සමහරලාට තව කෙනෙක් සතුටු කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අපේ ළඟ ආවිෂ වර්ණයේ සැපේ බලය ලබන්න අපිම කැමති නැහැ. ඒ නිසා අපිට දන් දීමෙන් අපි දක්ෂ වෙන්න ඕනේ ආවිෂ වර්ණයේ සැපේ බලය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආමු වශයෙන් අනුම සතුටු කරලවත් හිනාවකින් සතුටු කරලා වචනකින් සතුටු කළත් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. මේක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මොකද ආවිෂ වර්ණයේ සැපේ බලය අපිට ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් ආවිෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් පින්කම් කරලා ආවිෂ වර්ණයේ බලය එකතු කරගන්න. එහෙමත් අදක්ෂ නම් අඩු වශයෙන් අනුම සතුටු කරලා හරි හිනාවකින් කතාවකින් වචනකින් ඉරියව්වකින් හරි අනුම සතුටු කළා නම් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආවිෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා.